හරිද මෙන්න වැදගත් කාරණාව වැදගත් කාරණාව legal framework එක legal framework එක හොඳට මතක තියාගන්න මේ හැම tax type එකකටම තියෙනවා act එකක් හරිද හැම tax type එකකටම තියෙනවා act එකක් හරිද දැන් මම example එකක් විදියට කිව්වොත් හරිද දැන් මම income tax හිතන්නකෝ income tax මේක මාර විදියට වැදගත් දැනට ක්‍රියාත්මක වෙන ලංකාවේ ඉන්කම් ටැක්ස් එකට අදාළව තියෙනවා පනතක්. ඒතර දැනට ක්‍රියාත්මක වෙන්නේ ඔය දන්නව නම් මොකක්ද ඇක්ට් එක? ඉන්කම් ටැක්ස් වලට අදාළව දැනට වළංගු ඇක්ට් එක මොකක්ද කියන්න බල. දැනට වළංගු ඇක්ට් එක මොකක්ද ඉන්කම් ටැක්ස් වලට? ඔයා අනිවාර්යයෙන් මේක දැනගත යුතුයි. දැනට දන්නේ නැති වෙන්න පුළුවන් මං කියන්නේ ඉස්සරහට මේක දැනගෙන ඉන්න ඕනේ. දැනට වළංගු ඉන්කම් ටැක්ස් ඇක්ට් එක මොකක්ද? නීතිය දන්නේ නැත්නම් අපි වැඩක් නැහැ නේ මතක තියාගන්න දැනට වළංගු ඉන්කම් ටැක්ස් ඇක්ට් එක තමයි නම්බර් 24 2017 අංක 24 දරන ඇක්ට් එක තමයි දැනට valid act එක. ඒතර මේ act එක effective වුණේ. හරිද? මේ act එක effective වුණේ with effect from. මේවා වෙන වැදගත්. හරිද? දැන් ඒ මොකද අපි ඉස්සරහට කතා කරද්දි කියනවා මේ එක එක දේවල්. මෙන්න මේ act එක refer කරන්න මේ act එක බලන්න. එතකොට ඔයාලට මේකේ background එක තේරෙන්න ඕනේ. එතකොට මෙච්චරයි ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. හැම tax වලටම තියෙනවා act එකක්. ओरिजिनल एक्ट එකක් තියෙනවා. ඒතර ඉන්කම් ටැක්ස් වලත් ओरिजिनल एक्ट එක තමයි 2017 අංක 24 කියන ඇක්ට් එක. හරිද? With effect from මෙන්න මේ ඇක්ට් එක effective වුණේ ජනවාරි sorry අප්‍රේල් 2018 2018 අප්‍රේල් පළවෙනිදා ඉඳලා තමයි මේ ඇක්ට් එක වළංගු වුණේ. හරිද? 2017 අංක 24 කියන ඉන්කම් ටැක්ස් ඇක්ට් එක දැනට වළංගු මේ ඇක්ට් එක effective වුණේ 2018 අප්‍රේල් පළවෙනිදා ඉඳලා. හරිද? හරි. හැබැයි දැන් ඔයාට ගැටලුවක් මේ සැරින් සැරේ එතකොට මේ වෙනස් වෙන්නේ මොකද්ද? මතක තියාගන්න සැරින් සැරේ ගේන්නේ මේ ඔරිජිනල් ඇක්ට් එකට සංශෝධනයක් amendment. හරිද? එතකොට ඔරිජිනල් ඇක්ට් එක ඒ විදිහටම තියෙනවා. ඒ ඇක්ට් එකේ තියෙන දැන් ඕනෙම පනතක තියෙන්නේ මොනවද? වගන්ති. අපි කියනවා sections කියලා. ඇක්ට් එකක තියෙන sections. එතකොට ඔරිජිනල් ඇක්ට් එකේ තියෙන sections subsequently amend වෙලා තියෙනවා. ඒතර ඔරිජිනල් ඇක්ට් එකේ තියෙන වගන්ති සමහරක් ඒවා දැනට වළංගු නැහැ. ඒව දැන් වෙනස් වෙලා තියෙනවා. එහෙනම් ඉන්කම් ටැක්ස් වලටත් ඒක ඒ විදිහමයි. මේ ඇක්ට් එක ඔරිජිනල් ඇක්ට් එක මේ වෙද්දි සැලකිය යුතු වෙනස්කම් ගණනාවකට ලක් වෙලා තියෙනවා. හැබැයි ඔරිජිනල් ඇක්ට් එක එහෙමම තමයි. හරිද? එතකොට මේ ඔරිජිනල් ඇක්ට් එක subsequently amend වුණා. Subsequently amend වුණා. නම්බර 21. නම්බර 21. දෙදාස් 21 අංක 21 කියන ඉන්කම් ටැක්ස් ඇමෙන්ම එක සංශෝධන පනතක් විතරයි. ඒතර 2021 අංක 21 කියලා කියන්නේ ඒකේ තියෙන සංශෝධන ටිකක් විතරයි. ඒ සංශෝධන ටික ඇප්ලයි කරන්න ඕනේ ඔරිජිනල් ඇක්ට් එකට. අර ඔරිජිනල් ඇක්ට් එකේ තියෙන වගන්ති කීපයක් මේ 2021 අංක 21 කියන ඇක්ට් එකෙන් සංශෝධනය කරා. හරිද? හරි. ඊට පස්සේ අහපව් මේ ඔරිජිනල් ඇක්ට් එක වෙනස් කරනවා අංක 45 45 of 2022 මෙන්න මේ ඇක්ට් එකේ. ආ එහෙමනම් 2022 අංක 45ක් කියන්නේ සංශෝධන පනතක්. සංශෝධන පනතක්. ඒතර ඔරිජිනල් ඇක්ට් එකේ වගන්ති කීපයක් සංශෝධනය කරලා තියෙනවා. එහෙනම් දැන් මම ඔයාගෙන් අහුවොත් මෙහෙම අදට වළංගු ටැක්ස් ලෝ එක බලන්න ඔයා බලන්න ඕනේ මොන ඇක්ට් එකද කියන්න බලන්න. අදට වළංගු ටැක්ස් ලෝ එක මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ඔයා කියන්න ඕනේ මොන ඇක්ට්ද ඔයා එහෙනම් රිෆර් කරන්න කියලාද ඔයා කියන්නේ?
2017 අංක 24 ඇක්ට් එකද 2021 අංක 21 ඇක්ට් එකද 2022 අංක 45 ඇක්ට් එකද මේ ඇක්ට් තුනමද කියන්න බලන්න කවුරු හරි ඇහුවොත් අදට වළංගු ඉන්කම් ටැක්ස් වලට තියෙන පනත් පනත හෝ පනත් මොනවද කියලා ඇහුවොත් ඔයා කියන්නේ මොනවද मतक मम क्यूवा मे तीन अमेन्मेंट ऐक्ट फितरा अमेन्मेंट अरे अमेन्मेंट फितरा मे तीन अमेन्मेंट फितरा अरे तो दिदास अंक हतलिस अमेन्मेंट फितरा अरे මේකත් amendment එකක් මේකත් amendment එකක් හරිද amendment එකක් එහෙනම් දැනට වළංගු tax law එක මොකද්ද කියලා ඇහුවොත් කවුරුහරි ඇහුවොත් මේ තුනම ඔයා රිෆර් කරන්න ඕනේ. පැහැදිලිද? හැබැයි ඊට අමතරව මතක තියාගන්න මේ ඇක්ට් එකේ තියෙන සමහර ප්‍රොවිෂන්ස් මේකට එනවා. හරිද? ඊට පස්සේ එනවා ගැසට් නොටිෆිකේෂන්. මේවට අමතරව තියෙනවා ගැසට්. ගැසට් නොටිෆිකේෂන්. හරිද? මේ පනත් තුළ තියෙන සමහරක් සෙක්ෂන්ස් ගැසට් එකකිනුත් සංශෝධනය වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඇමෙන්ඩ්මන්ට් ඇක්ට් එකක් ගත්තට පස්සේ ඒක වළංගු වෙන්නේ ඒක ගැසට් එකක් ගැහුවට පස්සේ. හරිද? එතකොට මේ අපි දැන් කවුරු හරි ඇහුවොත් එහෙම ඔයා ටැක්ස් වලට අද ඉන්කම් ටැක්ස් වලට අදාළ මොන මොන දේවල්ද බලන්න ඕනි රිෆර් කරන්න ඕනි කිව්වොත් අනිවාර්යෙන් ඒකට අදාළ පනත් ඊට පස්සේ ඒකට අදාළ ගැසට් නොටිෆිකේෂන් ඊට පස්සේ තියෙනවා සර්කියුලර් චක්‍රලේක සර්කියුලර් එනවා හරිද සර්කියුලර් එනවා ඊට පස්සේ තියෙනවා රූලි රූලි එහෙනම් හොඳට මතක තියාගන්න හරිද මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න ඕනෙම ටැක්ස් ටයිප් එකක් ගත්තොත් ඒකට ඇක්ට් එකක් තියෙනවා ඉන්කම් ටැක්ස් වලට දැන් වළංගු ඔරිජිනල් ඇක්ට් එක 2017 අංක 24 ඒකට ඇමෙන්ඩ්මන්ට් ඇක්ට් දෙකක් තියෙනවා ඊට අමතරව මේ පනත් වලට ආපු ගැසට් නොටිෆිකේෂන් තියෙනවා ඊට පස්සේ සර්කියුලර් එහෙම නැත්නම් චක්‍රලේක තියෙනවා ඊට පස්සේ මේ ඇක්ට් එකේ තියෙන සමහරක් වගන්ති ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න ගියාට පස්සේ එක එක ඩවුට් තියෙනවා අන්නේ ඩවුට් පැහැදිලි කරන්න රූලින් කියලා එකක් දීලා තියෙනවා හරිද ඒ සමහරක් මේක ඇප්ලිකේෂන් පැත්තට ගියාට පස්සේ මේක කොහොමද ඇප්ලයි කරන්න කියන එක විස්තර කරන්න රූලින්ස් තියෙනවා එහෙමනම් මේ හැම එකක්ම ඔයාට වැදගත් වෙනවා